ඒ භාග්‍යවත්තෝ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය දැන් මේ දවස්වල සමාජයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇතිවෙන භීතිය ඒ වගේම ඒ අතරේ අපි හඳුනන නෑදෑයිත මිත්‍රාදීන් වෙන්න පුළුවන් ඥාතීන් වෙන්න පුළුවන් නොවේසේනම් කෙසේ නමුත් මේ ලංකාවාසී ජනතාව මරුමුවට පැමිණෙනවා මේ රෝගය නිසා බොහෝ දිනක් මරණයටපත් වෙනවා ඉතින් ඒ නිසා මිනිසුන්ගේ හිත තුළ ශෝක සන්තාප ඇති වෙනවා ඉතින් මේ වාගේ ඉදිරියේ ඒ වගේම දැන් බලාගෙන යනකොට බහුතරයක් රෝගීට බඳුන් වෙලා ඒ යාන්තම් පණ බේරගත් අය ඉන්නවා බහුතරයක් යාන්තම් කොරෝනා රෝගේ වැළඳිලා මැරෙන්නේ නැතුව යාන්තම් බේරුණා ඒ නිසා යාන්තම් බේරුණ ඔබ දැන් ඊළඟට කුමක්ද කළ යුත්තේ ඇත්තරම දැන් මේ රෝගෙන් කර්මානුරූපව මරණයට පත් වෙන අය මරණය කරා යනවා ආයි උපතක් කරා යනවා යතරින් බහුතරයේ රෝගීට බඳුන් වෙලා රෝගයෙන් සුව වෙලා මේ සමාජයේ ආපහු ජීවත් වෙන්න ජීවිත දානය ලැබනවා. ඉතින් හැබැයි මේ හැම එකක්ම ආවේ නිශ්චිතයි. කෙසේ නමුත් දැන් රෝගේ හැදිලා ජීවත් වෙන කෙනා බේරිච්ච කෙනා සුව වෙච්ච කෙනා ඊළඟට කොහොමද මෝන දෙන්නේ කියලා ධර්මානුකූල උපදේශක් අවශ්‍යයි. මම ඒකට දැක්කා ධර්මී කියවගෙන යනකොට අතීතයේ සිද්ධ වෙච්ච අපූර්ව සිදුවීමක් අපිට ගොඩාක් පාඩම් අතීතෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ මොකද පින්වත්නි අනාගතය කියන්නේ අතිශයින් අවිනිශ්චිත දෙයක් අපි ප්‍රාර්ථනා කරන දේ නෙවෙයි වෙන්නේ නිසා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අපේ ජීවිතය හැඩගස්වා ගන්න එකට අපි කරුණ හොයන්න ඕන එතකොට අතීතයේ පින්වත්නි බරණැස රාජධානියේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් අතීතයේ බොහෝ කාලයකට කලින් බරණැස රජතුමාගේ බිසවට කුසී දරුවෙකු පිළිසිඳ ගත්තා ඒ දරුවෙක් පිළිසිඳ ගනිද්දී ඒ දරුවා බිහි වුණාට පස්සේ කර්මානුරූපව සසරේ වෛර බැඳගත් යක්ෂණියක් ඒක දැක්කා. දැකලා ඈ වරන් අරගෙන කලින් ඇවිල්ලා අර ඉපදිච්ච දරුවා අර අම්මා ඉස්සරහා පිටම චරචර ගාලා කාලා අතුරුදහන් වුණා. කෑ ගැහුවා වැදූ මෑණියෝ විලාප තිබ්බා. බේරගන්න බෑ. අල්ලන්නත් බෑ කිසි කෙනෙකුට යක්ෂණියක්. දැන් මේ විදිහට පින්වත්නි දෙවෙනි දරුවත් තුන්වෙනි දරුවත් මේ විදිහට දරුවෝ දෙතුන් දිනක්ම යක්ෂණී කෑවා මේ කලින් ජීවිතේක මං ඔබගේ දරුවෝ කනවාමයි කියලා වෛර බැඳගෙන සපත කරලා යක්ෂ ලෝකෙ ඉපදිලා වෙසමුණි දිව්‍ය රාජයාට දර දිය නැදලා වරන් අරගෙන ආපු අය රාජ්‍ය කෙනෙක් වෙලාවත් වරන් අරගෙන ආපු යක්ෂයා නතර කරන්න බෑ. දැන් රජතුමාගේ රජ බිසවට මේ වාගේ අනතුරු වෙනවා කියන්නේ ඉතින් ඒ රටේ ඉන්න මන්ත්‍රධාරීහු වෛද්‍යාචාර්යවරු කොච්චර ඉන්නද ඒ කිසියෙකුට අග බිසවගේ මේ ප්‍රශ්නෙට උත්තර නැහැ. දැන් ඊට පස්සේ මේ සාකච්ඡාව දිගින් දිගට යනවා මේ බිසවුන් වහන්සේට වෙන මහා අනතුරු ගැන. ඊට පස්සේ කතාව ඇති වුණා අවසානයේදී මේ බිසවුන් වහන්සේ දරුව දැන් මේ හැම අවස්ථාවකම දරුවා ඉපදුනාට පස්සේ තමයි කන්නේ යක්ෂණී කොච්චර රැකවල් දාලා තිබ්බත් කොතනින් මතුවේද දන්නේ ඊට පස්සේ යකඩ ගයක් හදන්න කිව්වා අයෝගරයා එතකොට යකඩින් මාලිගාවක් හැදුවා තනිකර යකඩ එහි දරුවා බිහි වෙන විදිහට ඔන්නේ යකඩ ගේ දරුවා බිහි වුණා. ඉපදුන දරුවාට කිව්වා අයෝගර දරුවා. අයෝගර
කුමාරයා කියලා. යක්ෂණීට බයින් ඒ කුමාරයාට අවුරුදු 16ක් වෙනකල් අර මාලිගාවෙන් එළියට අරගෙන නැහැ. ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීම් කිලිසෙල්ලන් ඒ ඔක්කොම අර යකඩ මාලිගාව ඇතුළත විතරයි. දැන් ළමයාට අවුරුදු 16යි. ඒ අතරතුර දරුවන් කන යක්ෂණීගේ ආයුෂ ගිවිසලා යක්ෂණී මැරිලා ගියා. එතකොට යකඩ ගියක් ඇතුළත දරුවා බිහි වුණ නිසා දරුවා රැකුණද යක්ෂණී මැරුණ නිසා දරුවා රැකුණද කියලා කියන්න අපිට තේරෙන්නේ නැහැ. යාන්තම් කුමාරයා බේරුණා. එහෙම බේරිලා අවුරුදු 16ක් ගියාට පස්සේ අර අම්මලා මේ මහරජුරෝ මේ විසුණාන්සිට කිව්වා දැන් කුමාරයාගේ කල වයස හරි. ඒ නිසා අපි මේ කුමාරයා වීදි සංචාරය කරවලා මාලිගාවට ගමු දැන් යකඩගේ හිටියා ඇති කියලා. උට අර එක තැනකම ඉඳලා අර කුමාරයා රන්රුවක් වගේ වැඩිලා. අර කුමාරයා මාලිගාවෙන් එළියට අරන් වීදි සංචාරය කරනකොට කුමාරයාට පෙර නොදැකපු මේ ලෝකයේ දිහා බලනකොට මෙයා ඇහුවා මෙයාගේ ආරක්ෂක නිලධාරින්ගෙන් මිත්‍ර කාලයක් මා මේ වීදිවල සංචාරය කරවන්න මේ සීතල හුළඟ වැදෙන මේ මම්මාවත්වල මාව ගෙනිච්ච නැත්තේ ඇයි කුමක්ද මේකට හේතුව මම අවුරුදු 16ක් දැන් මට වයස අවුරුදු 16ක් මාව අර යකඩ ගේක හිර කළා තියන්න හේතුව මොකද්ද ඊට පස්සේ කිව්වා කුමරුවනි ඔය සෑම දෙයක්ම කළේ ඔබතුමාගේ අහපත පිණිස ඔබතුමාගේ මෑණියන්ට මීට කලින් ඉපදුන දරුවෝ සියලු දෙනා පාහේ යක්ෂණියක් ඇවා ඔබ විතරයි මේ අයෝග්‍යය නිසා බේරගත්තේ. ඊට මෙයා කල්පනා කළා රාජකුමාරයා මං අම්මගේ කුසේ ගූත නිරයක් වගේ අම්මගේ බඩ ඇස්සේ මස් වැදලි ඇස්සේ අසූචි ගලයක් ඇස්සේ වගේ මං මාස 10ක් හිටියා. එතකොට කොච්චර දුක්ඛන්දරාවක් වින්දාද ඊට පස්සේ මම ඉපදුණා. එතකොට ඉපදෙන උට යක්ෂණියෙක්ගෙන් බියක් ආවා කියනවා. ඒ මදුවට අවුරුදු 16ක් යකඩ කුටියක් ඇස්සේ ඉඳ සිද්ධ වුණා. එතකොට මහා විනාශයකට මහා කර්මයකට මහා දුකකට මං බඳුන් වෙලා ඉඳලා තියෙන මෙච්චර කාලයක් මට නොතේරුණාට. ඒ නිසා මෙච්චරත් විඳවලා මට මොන රජ සැපද්ද මේ යකඩ ගෙවල් වල ඉපදිලා යකඩ ගෙවල් වල ජීවත් වෙලා යකඩ ගොඩවල් අස්සේ ඉඳලා දැන් මගේ හිසට ඔටුන්න දාලා අතට මඟුල් කඩුව දීලා රන් ආභරණෙන් සලසලා දිව්‍ය අප්සරාව වගේ කන්‍යාවෝ මාව පිරිවරා ගන්න යදොලා මේ රාජ සැපක් මාගේ පියාණන් මාහට දෙන්න හදන එකේ තේරුම මොකද්ද මම මෙහෙම දුක් විඳනවා මේක සමහර කර්ම ආය ආයම සංසාරේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා මං ආයතනක ඉපදී අයෝග්‍යයක් නැතුව මං ආය සංසාරේ යක්ෂණියන්ගේ කටට ආහාරයක් වෙයි ආයෙත් මට අම්මලාගේ අසූචි පුරවපු කලයක් වගේ බඩවල් ඇස්සේ මට ඉන්න සිද්ධ වෙයි. ඒ නිසා මට මේ රජ සැපෙන් තේරුමක් නැහැ. දැන් කුමාරයා තනියෙන් හිත හිතා ඒ අතරේ අර පිරිස මේ කුමාරයා රාජ සභාවට කැඳෙව්වා. එතකොට මහරජුරුවන් වහන්සේ ඉන්නවා, මහා විසුණු වහන්සේත් ඉන්නවා රාජ සභාව තියෙනවා. ඉතාමත් ප්‍රීතියට පත් වන රජතුමා රන්රුවක් වාගේ මාගේ සොළොස් හැවිරිදි රාජපුත්‍රයා පළවෙනි වතාවට රාජසභාවට පැමිණුණා. රාජපුරුෂේනි කෙලිසෙල්ලම් කරව. ප්‍රීති ගෝසා පවත්වව. ගීත නාදයෙන් කුල්මත් වේව. මාගේ ප්‍රිය පුත්‍රයා රාජසභාවට පැමිණියා. කුමාරයා කිව්වා නොවිසියලු දේම දැන් නවත්තන්න. නවත්තලා ඔබගේ රන්රුවක් වගේ රාජකුමාරයා පළවෙනි වතාවට රාජසභාවට පැමිණ කරන ප්‍රකාශය ගැන මහරජතුමනි ඔබද සවන් දෙන්න. ඉතින් අර රාජ පිරිසට කිව්වා ඔබත් සවන් දෙන්න. රජතුමනි
අම්මා කෙනෙක්ගේ බඩේ අසූචි කලයක් අස්සේ වැඩෙනවා වගේ මං දසමසක් හිටියා. යක්ෂණියෙක්ගෙන් බයක් පැමිණිලා මං අවුරුදු 16ක් යකඩ කාමරයක් අස්සේ හිටියා. අයෝගරයක් අස්සේ. તો මෙහෙම කර්ම විපාක විඳලා මම ඔබතුමා මට රජ සැප දීලා ඇති ඵලෙ මොකද්ද? ඒ නිසා පිය රජතුමනි ඔබගේ ප්‍රිය පුත්‍රයාගේ සතුට ඔබ කැමතිනම් සැනසෙල්ල කැමතිනම් ඔබ ඔබගේ ප්‍රිය පුත්‍රයාට ආදරේ නම් අවසර දෙන්න මේ සියල්ලම අතහැරලා මං හිමාලයේ වනගත වෙනවා කිව්වා. දැන් මේ මුළු රාජ සභාවම නොසිතූ දෙයක්. එතකොට ඒ අවස්ථාවේදී රජුරු අහනවා මා ප්‍රිය පුත්‍රයා මේ නුඹට මොකද්ද මේ එකපාරම උනේ? ඊට පස්සේ කියනවා රජතුමනි එකපාරම උන දේ තමයි තේරිච්ච එක. නැත්තම් මහරජතුමනි මා මේ කියන කතාව අහන්න අම්මා කෙනෙක්ගේ බඩේ තෙල් බින්දුවක් තරම් කලලින් ඉපදිලා එදා පටන් මේ ජීවිතේ ඉදිරියට යෑමක් මිසක් ආපස්සට කැරකීමක් නැහැ. යම් දවසක මරණින් කෙලවර වෙනවා. මේ නිසා අම්මගේ බඩේ ඉපදිච්ච මොහොතේ ඉඳලා මරණය දක්වාම මේක කැරකි කැරකි යනවා. ඉවර වීමක් නැහැ. ඒ නිසා මරණයේ කරයි මොහොතක් පාසා මේ අපි කැරකි කැරකි යන්නේ. එහි විදියට මරණය දකින මම කොමටනම් මේ රජසැපකට ආස කරන්නද? පිරයතුමනි මේ සියල්ල අතහැර ධර්මයක් සොයාගෙන යන මාගේ ජීවිතයේද තාත්ත කෙනෙක් විදිහට ආශිර්වාද කරන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි රජතුමනි බලන්න ඔබතුමන්ලා රජවරු විදිහට යුද්ධ කරනවා. ඊළඟට ශිල්ප දක්වනවා. ඊළඟට බොහෝ යුද්ධ කළා සතුරෝ මැඩ පවත්වනවා. ඒ වුණාට ඔබ කාටවත් ජරා මරණත් එක්ක සටන් කරන්න බෑ. ජරා මරණ ඉදිරියේ පෙරදෙනවා. ජරා මරණ කියන ආක්‍රමණය පැමිණෙද්දී ඔබට යුද්ධ කරන්න බෑ. දැන් ඕනම කෙනෙක් යුද්ධ කරලා දිනාගනි. නමුත් ජරා මරණ නැමැති යුද්ධේ පැමිණෙද්දී ඒ උවදුර කාටවත් දුරු කරන්න බෑ. ඒ නිසා අපි පවා මේ ජරාවට මරණයට ලං වෙන්නේ. ඇත්තටම පින්වතුනි අද කාලේ නම් නිදාගත්තට පස්සේ හිට උදේ අවදි වෙන එක සැක සහිතයි. මේ හොඳට නිදා ගන්න කෙනා පහවද උදේ ඇඟ රත් වෙලා උසුම ගන්න අමාරු වෙලා ලිඩික් විදිහට නැගිටින්න පුළුවන් වෙන්න බැරිද? සටන් කරන්න බෑ අපිට. ඉතින් ඒ නිසා දැන් ඔබ හිතන්ද ළඟදී මේ ලෝකයේ කතාවට භාජනය වුණා ඇෆ්ගනිස්තානයේ තලීබාන් වරුන් අල්ලගත්තා. එතකොට ඔවුන්ගේ අවුරුදු ගානක ප්ලෑන් එක ආක්‍රමණය කරලා කරලා රට අල්ලගෙන ඔවුන් ජයගත්තා. ඔය විදිහට කාලයක් ප්ලෑන් කරලා ආවත් මේ මිනිස්සයාට ජරා මරණ ජය ගන්න බෑ ධර්මයෙන් තොරව. නිසා ලෝකෙම දැන් ඔය රටවල් අල්ලා ගන්න ආක්‍රමණිකයන්ට කවදාවත් ජරා මරණ ජය ගන්න බෑ. ඔවුන් වයසට යනවා. සමහරට ওই රටවල් අල්ලන්න ඉස්සෙල්ලාම ප්ලෑන් කරපු අය දැන් මැරිලා. අවසානයේ පසුපසින් එකතු වෙච්ච අය තමයි දැන් රටවල් අල්ලන්නේ. නමුත් ওই රටවල් ස්ථාපනය කරනකොට සමහරට රටවල් අල්ලගත් අයත් මැරිලා. ওই විදිහට එකිනෙකා එකිනෙකා මැරිලා යනවා. ඉතින් පින්වත්නි මේ කාරණාවේ කියනවා අර අයෝගර කුමාරයා කියනවා රට රාජ්‍ය අල්ලන කාටවත් ජරා මරණවලින් නිදහස් වෙන්න බෑ. ඒ වගේම රටවල් තියුණු ලෙස ජය ගන්න රජවරු මහා සේනා ජය ගන්න රජවරුන්ට කවදාවත් මාරයාවත් මාර සේනාවවත් ජය ගන්න බෑ. ඒ නිසා මොකද්ද කියලා හෙව්වා මේ පංචකාම රසින් විඳ විඳ ජීවිතේ අර්ථයක් හොයලා යන්නේ ජීවිතේ තේරුම. ඊට පස්සේ අහනවා ඇත්තස්රිය පාබල ආදී චතුරංගනී සේනාව පිරිවරාගෙන සතුරන් මඬින සතුරන්ව ජය අරගෙන සතුරන්ගෙන් මිදිලා රාජ්‍ය කරන රජවරු ඉන්නවා. ඒ වුණාට ඒ කිසිම රජ කෙනෙකුටවත් මාරයාගෙන් මිදෙන්න බෑ.
ඊට පස්සේ කියනවා සූරයෝ සතුරන්ගේ නගර සුණු විසුණු කළා සේනා බිඳලා තමන්ගේ අනසක බලය පතුරවනවා එහි වූ සූරයන්ට මාර බලය බිඳින්න බෑ මාරයා බිඳින්න බෑ ඇයි පින්වතුනි වැඩි ඈතකට යා යුතු නැහැ මේ ලක් දෙරණි හිටපු දසමහා යෝධියෝ බලන්න මහා යකඩ දොරවල් කඩපු කණ්ඩුල හස්ති රාජයා ඔහු දමීගියා කණ්ඩුල හස්ති රාජයා විජිතපුරේ කඩපු දොරටුවෙන් ඇතුල් වෙන්න ලැජ්ජාවෙන් දාඨරියන් ගල් ප්‍රාකාරයේ බාහුවෙන් සුණු විසුණු කරලා යෝධයෝ දහපොලකින් ඇතුළු වුණේ විජිතපුරේට ඒ යෝධයෝ දමී පරලෝකියා මේ ගල් කුළුණු මැටියෙන් කැටයන් අඹනවා වගේ ගල් කුළුණු වලින් කැටයන් අඹපු මහා ගල් කුළුණු ඔසවා මන්දිර රාජ මන්දිර නිර්මාණය කරපු ඒ මහා හවිහත්ති තියෙන අය පවා මේ ගියා ගලක් මෙලෙක් කරන්න පුළුවන් උනත් ගලකින් මහා විශාල පර්වතයකින් බුදුරුවක් මවන්න පුළුවන් උනත් මාරයාගෙන් තමන් තමාට පැමිණෙන ඉරණම වෙනස් කරගන්න කිසිවෙකුට බැරි වුණා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න වටිනවා. ඇත්තටම මරණය ගැන මේ විදිහටවත් මොහොතක්වත් කල්පනා කරලා තියෙන්න ඕන පින්වතුනි. ගොඩාක් අය ඉන්නේ අපි මැරෙන්නේ නැහැ කියන අදහසෙන්. ඒ මැරෙන්නේ නැහැ කියන අදහස හිතට ආවට පස්සේ මරණේ බය කාටත් එනවා ඉස්සරහට. ඒ මොහොතේදී මුහුණ දෙන්න බැරුව යනවා කරන්න දෙයක් නැහැ ඒ මොහොතේදී මුහුණ දෙන්න බැරුව බය වෙලා කෑ ගහලා ඊළඟට තමන්ගේ ඥාතීන්ගේ දරුවන්ගේ ඒ සංස්කාරවල එල්ලිලා මැරුණාට පස්සේ දුගති ලෝකවලට ගිහිල්ලා ආපහු පිට බැඳිච්ච තැන් පිටිපස්සේ ඉඳී තියෙනවා ඒ නිසා කොයි වෙලාවෙ හරි අපගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව හිතන්න. මරණේ හිතුවේ නැත්නම් අපේ ජීවිතේ අකුසල් දුරු කරලා කුසල් උපද්දව ගන්න බැරුව යනවා. ඇත්තටම අපිට ජීවත් වෙන්න තියෙන තව ටික දුහයි නම් මේ ටික දුහට ඇයි පව් කරන්නේ. ඉතින් පින්වතුනි අර කණ්ඩුල හස්ති රාජයා යකඩ දොරවල් කඩාගෙන විජිතපුරේට ඇතුළු වුණ බව මං කිවි. අයෝගර කුමාරයා කියනවා මහා හස්තින් ඉන්නවා සතුරෝ මැඬලා සතුරෝ සුණු විසුණු කරනවා හස්තින් ඒ ඇතෙකුටවත් මාරයාගේ බලේ සුණු විසුණු කරන්න බෑ මරණයටපත් වෙනවාමයි අපි මරණය කරා යනවාමයි ඊට පස්සේ ඉන්නවා අක්කන වේදී සර වේදී වාල වේදී කෙල දුනු ශිල්පීන් ඈත විදුලි එළියෙන් ඈත සතුරාට විදින අහිනවා හඬ එන දිසාව බල්ලා ඒ හඬ ආපු තැනට හඬින් සංඥාව අරන් විදින දුනු අය ඉන්නවා අස්ලෝමෙන් අස්ලෝමයට විදින දුනු අය ඉන්නවා ඒ කිසිවෙකුට කොයි තරම් චතුරව දුනු ශිල්ප දැක්කුවත් මාරයාට විදගන්න එකෙක් නැහැ මාරයාට විදින්න දුනු ශිල්පියෙක් නැහැ ඊට පස්සේ කියනවා පංච මහා විල්පව සිඳිලා යනවා මන්දාකිණි අනෝතප්ත ආදී මහා විල් තියෙනවා ඒ මහා විල් හිමාලයේ තිබෙන සිඳි යන දවසක් එනවා පසෙක තැබේවා සතර මහා සාගරී ජලය පවා සිඳිලා යන දවසක් එනවා නම් රජතුමනි මොනවද මේ ලෝකයේ ස්ථිර ඇත්තනම් පින්වතුනි මොනවද ස්ථිර කියලා කියන්නකෝ මේ සියල්ල නැසි වෙනසි යනවා නේද එනිසා අපිට කොයි මොහොතේ හරි මොකෙන් බේරිලා හිටියත් යම් දවසක මරණය එනවා දැන් නම් බේරුණා ආයේ ප්‍රශ්නයක් නැහැ කියලා සැනසෙල්ල ලබන්න බෑ මේ ලෝකෙ කිසි කෙනෙකුට ඇයි පින්වතුනි එක මාරකයකින් ගැලවෙනකොට ඊළඟ තැන අනිත් මාරකේ මේක අර සතර පැත්තෙන් පර්වත හතරක් පෙරලීගෙන එනවා වගේ ජරා මරණ හතර පැත්තෙන් පෙරලීගෙන තැනක් නැහැ නේ
එයාට ගැළවෙන්න තැනක් නැහැ හතර පැත්තෙම කඳු පෙරලිගෙන එනවා වගේ මේ භයානක දේවල් වලට මොහොන දීලා ඉවරයි වගේ දැනිල හුස්මක් හෙල්ලා අනිත් පැත්ත බලනකොට අනිත් පර්වතේ පෙරලිගෙන එනවා රට උනත් ලොක්ඩවුන් කළා ඕන්න දැන් ඉවරයි මෙන්න දැන් මරණ සංඛ්‍යාව අඩු වෙනවා රෝගීන් සංඛ්‍යාව අඩු වෙනවා කියලා සොසුමක් හෙල්ලනකොට ඊළඟ දවසේ වැඩි ඉතින් ඒ නිසා ජරා මරණ මේ ලෝක සත්‍යය කරා එනවා අපිට ඇත්තටම මේ ලෝකේ ධර්මයකින් හැර මේ පංචකාම ලෝකෙන් අස්වැසිල්ලක් ලබන්න බෑ පින්වත්නි ඊට පස්සේ අයෝගර කුමාරයා කියනවා අපේ ජීවිත හරියට සුළඟ තියෙන තැනක තියෙන සලුවක් වගේ හැම වෙලාවෙම හෙලවෙනවා ගඟක් අයිනේ තියෙන ගහක් වගේ හැම වෙලාවෙම සෙලවෙනවා ඒ නිසා අපේ ජීවිතේ හැම වෙලාවෙම සෙලවි සෙලවි තියෙන්නේ චංචල වෙවි තියෙන්නේ සුළඟ නැති තැනක තියෙන පහන් සිල ඒකාකාරීව දැල්වෙනවා වගේ අපේ ජීවිතේ එකම විදිහට තියෙන්නේ कोई वेला वे निविल दाने कोई वेला वे गहगने कोई वेला वे खड़ा वेट दाने राजी तुम्हें गसे गिडी ओ नम वेला बैठे पुलवा मालका गहे गिडी बैठे नो इलांग चूट गिडी काले बैठे नो इलांग अभी जो अंब गहकेला इट वैसे अंब गेट काले बैठे नो इलांग मोरग्ने उठात बैठे नो මෝරලත් වැටෙනවා ඉදිලත් වැටෙනවා කුණු වෙලත් වැටෙනවා ඒ නිසා අඹ ගහේ ගෙඩි ඕනම වෙලාවක වැටෙන්න පුළුවන් හැබැයි ඒ වගේම ස්ථිර දෙයක් තමයි කවදා හරි අඹ ගෙඩිය වැටෙනවාමයි මේ ලෝකේ ස්ථිර සාරව ගහට බද්ධ වෙලා අජර අමර වෙලා තිබෙන අඹ ගෙඩියක් නැහැ ඒ වගේ මේ ලෝක සත්වයා පුංචි කාලේ මැන්දි වයසේ ඒ වගේම වයසට ගිහිල්ලා ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්. අපි දැන් ගත කරන හැම මොහොතකම දැන් ඔබේ වයස බලන්න. ඔබගේ වයස දැන් අවුරුදු 20 ගානක් නම් 30 ගානක් නම් 40 ගානක් නම් ඔබ දැන් ගත කරන වයසෙන් ඔය වයසේ ඔය මොහොතේම කෝටි ප්‍රකෝටි ගානක් ලෝකයේ මිනිස්සු මැරිලා තියෙනවා. ඒ නිසා ඔය වයස නොමැරෙන වයසක් නෙවෙයි. ඔබ ගත කරන දවසේ යාමය ওই යාමේ කෝටි සංඛ්‍යාත මිනිසු මැරිලා තියෙනවා ওই යාමය නොමැරෙන යාමයක් නොවේ ඊළඟට ඔබ ගත කරන ඔබ පිරිමි ජීවිතය ඔබ ගත කරන ස්ත්‍රී ජීවිතය ඒ ජීවිතවල ඕන තරම් මැරිලා තියෙනවා නිසා ස්ත්‍රී පුරුෂ බව කියන්නේ මරණින් ගැලවෙන්න සාධකයක් නෙවෙයි දැන් මේ ගත කරන තප්පරය විනාඩිය මේ පැය लोके कूटिगन मिनिसो मेरिच्च विलावा समे तापरे अजर आमर तापरे अखने वे ओन विलाव का मेरेंड पुलो ओन विलाव का मेरेंड पुलो ओब इन्ने इरिया हुए कूटि संख्यात पिरिसक मेरिला देनो इसा ओब इन्ने इरिया हुए अमरनीय इरिया हुआ अखने वे इसा किसी तरह का गैलेवी लगने කල්පනා කරලා බලන්න මේ ජීවිතය අස්ථිරයි නේ කියලා මරණය කරා යනවා නේ කියලා අපේ හිතෙන් පින්වතුනි මේ සත්‍ය පිළිගන්න අපි ගොඩාක් දුක් වෙන්නේ සත්‍ය පිළිගන්න බැරි නිසා අපි මැරෙන්නේ නැහැ කියන අසත්‍ය තුල ඉන්නවා නමුත් සත්‍ය තමයි උපන් සත්‍යය මැරෙනවා සත්‍යයට මුහුණ දෙන්න වෙන්නේ කඳුළු එක්කුණු මූණෙන් ඊළඟට පින්වත්නි ආයෝගර කුමාරයා කියනවා ඒ වගේ ඕනම කාලයකදී මිනිස්සු මැරෙන්න පුළුවන් කියනවා ආයුෂ හඳ වගේ නෙවෙයි කියනවා ගියොත් ගියාමයි කියනවා පුරපක්ෂයේ හඳ වැඩි වැඩි යනවා අවපක්ෂයේ හඳ ගෙවි ගෙවි යනවා ආයෙත් හඳක් උදා වෙනවා නමුත් මේ ගෙවන තප්පරේ ඔබගේ වයසේ ගියොත් ගියාම මිසක්ක ওই ගෙවන මොහොත ආයේ කවදාවත් ගන්න බෑ ඇතුන් ලවාවත් අදින්න බෑ ජීවිතේ ගෙවන හැම තප්පරයක්ම ගෙවුනොත් ගෙවුනාම මිසක්කා ආය උදා වෙන තප්පරයක් නෙවෙයි කල්පනා කරන්න මේක ගැන දැන් උදාහරණයක් ඔබ කල්පනා කරලා බලන්න අපේ මට මතකයි අපේ අසපුවලම
දන්සභා මණ්ඩප පිරින්ද දහස් ගණන් සංඛ්‍යාත පිරිස දන්සභා මණ්ඩප වල පිරිලා බණහප යුගයක් තිබ්බා. ආයේ එයිද කවුද දන්නේ? ස්තූප වන්දනා කරනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෑයකට විහිරකට බෝධියකට ඉසින ලද සමම් මල් වගේ මලු පිටමන් පිරිලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකම සෑයන් දිහා බලාගෙන බුදු ගුණ සංඝ ගුණ කීකියා වැඳ වැඳ හිටපු යුගයක් තිබ්බා. ඒවා කවදා ආපහු පැමිණේද කවුද දන්නේ? ඒසක් ගෙවි ගිය යුගේ ගෙවි ගියාම මිසක්කා ආයෙන්නේ. පින්තුනේ පිනක් කුසලයක් කරන්න අවස්ථාව ලැබුණොත් ඒක ඒ වෙලාවෙම කරකණ්ඩ ආයෙන්නේ ඊළඟ මොහොතේක. පස්සේ පස්සේ කියලා කල් තමපු අයට අපි ඒ කාලේ ධර්ම දේශනා කරද්දී කිව්වා පන්සලට ගිහිල්ලා අසපුට ගිහිල්ලා පොයේ දවසේ සිද්ධාස්ථානයක ඉඳලා සිල් ගන්න ගිදිට වෙලාම ඉන්නේ නැතුව කියලා. සංගයා හොයාගෙන යන්න දේශකයන් වහන්සේ හොයාගෙන යන්න ගිහිල්ලා ඒ ඉදිරියේ සම්මුඛව බණහඬ කියලා අපි ඒ කාලේ ධර්ම දේශනාවලට කිව්වා. දැන් ඒව නැහැ. දැක්ක දවස්තාව මගේ හරුණොත් වෙනදී. ඒ නිසා දැන් ශෝක වෙන්න තැවෙන්න දේවල් නෙමෙයි තියෙන්නේ. දැන් කරගන්න පුළුවන් හැටි දැන් කරගන්න. කාලයක් ඒ මේ වාගේ රූපවාහිනී එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ හෝ මේ විදිහටවත් බණක් අහන එක නැති වෙලා යන කාලයක් ඒ. අපි දන්නේ අපි නොසිතන දේවල් නේ සිද්ධ වෙන්නේ. ඒ නිසා දවසකට මේ විදිහට ධර්ම දේශනාවක්වත් අහන එක දිගටම කරගෙන යන්න මේ අවස්ථාව මගේ හැරෙන්න දෙන්න එපා. අපේ කන් ඇහෙන්නේ නැති දවසක් එනවා. හරි මේ ඔක්කොම මේ විදිහට තිබ්බත් කන් ඇහෙන්නේ නැති දවසක් අපිට එනවා. SP නැති දවසක් අපිට එනවා. හැම දෙයක්ම නුරුස්සන දවසක් අපිට එනවා. ඊළඟට අපි ඉන්න ඇඳේම අපිට මල පහ වෙන දවසක් එනවා. කටට ඔබන කෑම ටික ගිල ගන්න බැරි කාලයක් එනවා. මේ වාගේ සනාතන සත්‍යයක් ඉදිරියේ නේද අපි මේ ලෝක සත්වයා hina වෙවි කවටකම් කර කර වාසය කරන්නේ? මොනෝ ජීවිතේ කොමක් පෙනිලාද මිනිස්සු මේ සෙනහවෙන් සිටින්නේ? අනිත් අයට නිඳා අපහාස කරමින් සිටින්නේ. නසත් ජීවිතයේ යථාර්ථය කල්පනා කරලා යථාර්ථයේ ඉදිරියේ යථාර්ථය අවබෝධ කරගෙන පුළුවන් නම් සිනාවෙන්න. අයෝගර කුමාරයා කියනවා රජතුමනි බලන්න යක්ෂ භූතයෝ පිසාචයෝ කුම්භාණ්ඩකයෝ නාග රාක්ෂ ආදී මිනිස්යාගේ ශරීරයට ආවේශ වෙලා මේ මිනිස්සු පෙළෙන හැටි බලන්න. නමුත් ඒක යකෙකුටවත් මාරයට ආවේශ වෙන්න බෑ. මොකද්ද හුවම කියති පාලේ? ඔක්කොම සෙල්ලම් මේ අහිංසකයත් එක්ක විතරයි. මාරයාගෙන් පලා යන්න බෑ. ඊළඟට කියනවා රජතුමනි ඔබතුමන්ලා මහා රජවරු අපරාධ කරුවන්ට අත් සිඳ පියව් කකුල් සිඳ පියව් ඉසගසාදා පියව් කසෙන් තල පියව් කියලා දඬුවම් දෙනවා. වැරදි කරපු අයට සතුරන්ට දඬුවම් දෙනවා. මේ ලෝකේ එකම එක රජෙක්වත් මාරයාට දඬුවම් දෙන්න එක රජෙක් පහළ වෙන්නේ නැහැ කිව්වා. ඔවුන් මරු ඉදිරි අසරණයි. මරු ඉදිරි අසරණයි. ඊට පස්සේ අයෝගර කුමාරයා කියනවා රජතුමනි හොරු පවා හොරකම් වලට අහු වුණාට පස්සේ අල්ලස් දීලා යාන්තම් රජතුමා සතුටු කරලා ගැලවිලා යනවා. ඉහළ බලධාරීන් අල්ලසෙන් සතුටු කරලා වරදකරයෝ ගැලවි යනවා. ඒ වුණාට මේ ලෝකෙ කිසි කෙනෙකුට මාරයට අල්ලස් දීලා ගැලවිලා යන්න බෑ. මාරයට අල්ලස් දීලා ගැලවිලා යන්න බෑ. සිහිරු දෙනා මරු අසංගිට යනවා. රජවරු අස්වැසුවන් මරු අස්වසන්න බෑ. රජතුමනි අයෝගර කුමාරයා කියනවා මේ මාරයාට මේ පොඩි කෙනෙක්ය මේ මධ්‍යම වයස කෙනෙක්ය මේ තරුණියක්ය මේ වැඩිහිටි කෙනෙක්ය මේ වයසක කෙනෙක් කියලා තරාතිරම් බලන්නේ මේ හොඳ කෙනෙක් මේ නරක කෙනෙක් වර්ගීකරණයක් නැහැ මාරයාට. මාරයාගේ හිතේ තිද්ගතිය කියන එක නැහැ. තරාතිරම් කියන එක නැහැ.
නිසා ඕනම වයසක ඕනම කෙනෙක් ඕනම තැනක ඉන්න ඕන විදියකට ඉන්න කෙනෙක් මරු වසඟට යනවා. අජර අමර කිසිම තැනක් කිසිම වෙලාවක් කිසිම ඉරියව්වක් කිසිම ස්වභාවයක් නැහැ. මහරජතුමනි කියනවා සිංහ ව්‍යාග්‍රයන් සිංහයෝ කොටි වලසු දුර්වල සත්තු අරගෙන පන පිටින් හොලවා හොලවා කනවා. කෝ එක සිංහේ එක කොටියක් පහල වුණ නැහැ කිව්වා. මහරයා ගැඟට පනින්න පුළුවන් කිසි. මොකක්ද හව මේ ජීවිතේ අර්ථය? රජතුමනි බලන්න මායාකාරියෝ මායාව දක්වා දක්වා මිනිසුන් මායාවට පත් කරනවා මුලාවට පත් කරනවා තමන්ගේ විඥාවලින් මායාකාරයෝ විඥා පෙන්නන අය මැජික් පෙන්නන අය ඒ වුණාට ඔය එකෙකුටවත් මායයට විඥාවක් පෙන්න ගන්න බැරි වුණා මායයට මායාවක් පෙන්න ගන්න බැරි වුණා ඔවුන් මායාගේ විඥාවට ආවුණා මොකක්ද හව මේකේ තේරුම ඊළඟට කියනවා රජතුමනි විෂගෝර සර්පයෝ ඉන්නවා දෂ්ට කළ සැනින් මිනිස්සු මැරෙයි යන ඔය එක විෂගෝර සර්පේකටවත් මාරයාට දෂ්ට කරගන්න බැරි වුණා කියලා බලන්න මේ කුමාරයා කල්පනා කරලා තියෙන විදිය මරණය ගැන අර මරණේ දැන් අපි මරණ සතිය කියනකොට ඒ මරණ සතිය කල්පනා කරන ක්‍රමවිදි බලන්න ඊට පස්සේ කියනවා විෂගෝර සර්පයෝ මිනිසුන්ට දෂ්ට කළාට පස්සේ දක්ෂ වෛද්‍යවරු ඒ විස අයින් කරනවා. ඊවුනාට කිසිම මේ දක්ෂ වෛද්‍යවරයෙකුට මායාගේ විස අයින් කරගන්න බැරි වුණා. ඊට පස්සේ කියනවා සමහර වෛද්‍යවරු ඉන්නවා කියනවා අම්මෝ මේ මැරෙන්න ගිය ලෙඩා බේරගත්තා. මැරෙන්න ගිය ලෙඩා බේරගත්තා කී කියා ඉන්න මහා වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරුත් මැරිලා ගියා. මහරජතුමනි විද්‍යාදරයෝ औषध बलिंगी औषध हदागन इसर तीन सिद्ध विद्याधर मंत्र बलिंग औषध हदल ये औषध अंगी गागतर पास काटवाट ए किसी के ऊट औषध याकोयागन बेरुना मरवाट नोपेनी ओन मरवाट पेन ईटपे कीन रही මේ විදිහට මේ මරණය තමා කරා පැමිණෙද්දී මරණයෙන් තමාව වෙලා ගනිද්දී මිනිසයාට බේරෙන්න තැනක් නැහැ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී චත්තං මහන්තං යතාවස්ස කාලේ එසත් ධර්මයෙන්ම තමයි මිනිසෙක් රකින්නේ වැස්සකට කුඩයක් ඉහිලා ගත්තා වගේ ධර්මයේ හැසිරෙන කෙනාට ආනිසංසයක තමයි ඔහු රකින්නේ ධර්මයේ විසින් කුඩයක් ඇතුළට ගිය කෙනාට තෙමින් නැතුව ඉන්නේ ඒ කෙනාගේ අනුභවයකින් නෙවෙයි කුඩේ තියෙන නිසා නිසා ධර්මයේ හැසිරුණොත් ධර්මයේ තුලින්ම තමයි කිව්ව රජතුමනි මට මේ ඉන්න පොඩි කාලේ තව මං තව පොඩි කාලේ ජීවත් වෙන්නේ ඒ කාලේ මට මේ දුකෙන් නිදහස් වෙන්න මාවතකට යන්න මට අවසර දෙන්න කිව්වා. අම්මා කෙනෙක්ගේ අසූචි පුරවපු කලයක් වගේ බඩක් අස්සේ මම ඉඳලා යකඩ ගියක් අස්සේ අවුරුදු 16ක් ඉඳලා මං විඳපු විඳවිල්ල ඇති කිව්වා හොඳට. කියනවා රජතුමනි ඒ නිසා මට ධර්මයේ හැසිරෙන්න අවස්ථාව හදලා දෙන්න. මේකට එපා කියන්න එපා කරෝ. දැන් ඒකයි මං කිව්වේ මරණේ පෙනිපෙනී යාන්තම් බේ කොරෝනාව හැදිලා මැරෙන්නේ නැතුව බේරිච්ච චරිත ටිකක් තියෙනවා. දැන්වත් ආය පරණ පුරුදු වලට පරණ වැලේ වැටෙන්න එපා. මං යාන්තම් බේරුණා මොකක් හරි වෙනකට ඒ නිසා දැන් නම් මගේ ජීවිතේ මං වෙනසක් ඇති කරගන්නවා කියලා ධර්මානුකූල ප්‍රතිපදාවකට යන්න. ගෙවෙන දවසක් පන්සල් ධර්මයක් ශ්‍රවණය කරන්න. බණපදයක් නැසී දවසක් ගෙවෙන්න දෙන්න එපා. අපේ මරණී ඉතාමත් ළඟයි. මේ ලෝකෙට එන වසංගත ව්‍යසන කොයිම ආකාරයෙන් එයිද කියලා අපි දන්නේ නැහැ. ඉත කලින් මම මතක් කරන්න. ඉතින් අයෝගර කුමාරයා තමාගේ පිය රජතුමාට මේ විදිහට
බොහෝ සේ කරුණු දක්වලා හඬද්දී වැළපෙද්දී තව තව කරුණු කියලා ඒ රාජාභරණ රජතුමාට බාර දීලා කසාවත් හැඳගෙන හිමාලයට ගියා මාගේ එකම ප්‍රිය පුත්‍රයාත් මේවා අතහැරියා නම් මමත් යනවා කියලා රජතුමාද දේවියද පැවිදි වෙන්නට ගියා ඔබ විශ්වාස නොකරන්න පුළුවන් නමුත් ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් ඒ මුළු රාජ්‍යෙම දොරටුවක් අරින්නවත් කෙනෙක් ඉතුරු වෙලා හිටියේ නැහැ සියලු දෙනාම සියල්ල අතහැරලා පැවිදි වෙන්න ගියා එක දවසින් දෙකෙන් තුනෙන් මේක සිද්ධ වුණා ඊට පස්සේ එක මිනිස්සේ රාබොන්නට ගිහිල්ලා ඒ රාබොන්න තැන එකට ඉඳගෙන රාබොණ්ඩ මිනිසෙක් නැති තැන ඒකිනත් රාකට්ට අතහැරලා ගිහිල්ලා පැවිදි වුණා ඒ පිරිසේ අවසානට පැවිදි වෙච්ච කෙනා තමයි අපේ රටේ උපදුණේ මලියදේව මහරහතන් වහන්සේ. ඔය ආයෝගර සමාගමේ අවසානට පැවිදි වෙන්න ගිය කෙනා. ඒ රාජ්‍යයේ පැවිදි වෙන්න ගිය සියලු දෙනාම අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අරහත්වයට පත් වුණා. ඒකාන්ත සත්‍යය තමයි. එදා ඒ රාජ්‍යයේ අපි නම් හිටියේ නෑ දුගී දුප්පතෙක් වෙලාවත්. මක්නිසාද? එදා දුගී දුප්පතත් පැවිදි වෙන්න ගියා. ඒ අයෝගර සමාගමේ ඒ අයෝගර කුමාරයා රටහැරලා යද්දී ඒ සමග පැවිදි වෙච්ච සියලු දෙනා නිවන් දැක්කා. එක්කෙනයි අවසාන දිතුරුනේ ඒ මලියදේව මහරහතන් වහන්සේ. ඒ පිරිසේ අවසානයට ගිය කෙනත් රහත් වුණා කියන අදහසින් තමයි මලියදේව මහරහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ කියන්නේ. බලන්න සත්පුරුෂයන්ගේ වැටේ අවසානයට ගියත් ඔහුටත් යහපතක් තියෙන හැටි. හැබැයි ඉතින් මේ සියලු යහපත සිද්ධ වුනේ එක්කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච මරණ සතිය නිසා. අපි මරණයටපත් වෙන්න පුළුවන් කියලා හිතන නිසා. ඔබ දන්නවද අතීතේ ක්‍රිස්තු වර්ෂ 536 වගේ මතක හැටියට අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් විශාල ඝන මේදුමක් ඇවිල්ලා. ඒ මේදුමෙන් යුරෝපේ මැද පෙරදිග රටවලුත් ආසියාතික සමහර රටවලුත් ඒ කළු මේදුමෙන් වැහිලා ගියා. ඒක සුළඟටවත් ඒ කළු මේදුම යන්නේ නැහැ. ඔබ විශ්වාස නොකරන්න පුළුවන්. මාස 18ක් අහසේ කළු වලාව තිබිලා තියෙනවා. ඉරව්ව වැටෙන්නේ නැහැ. ග්‍රීස්ම කාලෙත් යුරෝපීය රටවල්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.5ට තිබිලා තියෙනවා. මාස 18ක් සතා සිව්පාව මැරුණා. ගස් කොළන් මැරි ගියා. මිනිසු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරිලා ගියා. ඉරව්ව වැටෙන්නේ නැතුව මාස 18ක් තියෙනවා කියන්නේ. හිතන්නකෝ ඒකාසයෙන් රට ආක්‍රමණය කරලා යුද්ධ කල කෝලහල ඔක්කොම එකට කණ්ඩ බොණ්ඩ නැතුව මිනිස්සු හැලිවලන් අස්සේ බුදියගෙන ඒ හැලිවලන් අස්සේ මැරිලා තියෙනවා. එහිම ඉතිහාසයක් තියෙන්නේ. ඊළඟට 1918 ඇති වුණ ඉස්පාඤ්ඤ උණ කියන ඒ රෝගයෙන් කෝටි දෙකක් මිනිස්සු මැරිලා තියෙනවා. ලක්ෂ 200ක්. ඒ නිසා දැන් අපි දන්නේ නැහැ මේ මිනිස්සු මැරෙන එක කොතනින් ඉවර වෙයිද කියලා. කොතනින් ඉවර වෙයිද කියලා. ඒ නිසා සමහර යුද්ධවලදී මේ සම ලක්ෂ ගණන් ජනි ජනියා මරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ බෞද්ධ සංහාරය කරනකොට ඒ බෞද්ධ සංහාරය කරද්දී නදියකට එක්තරා නදියකට ගංගා නන් නදිය අතු ගංගාවක මට නදිය නම මතක නැහැ එක මුස්ලිම් රජ කෙනෙක් පහළ වෙලා බෞද්ධයෝ ලක්ෂ 9ක් කපලා එක ගඟකට දාලා තියෙනවා මුළු ගඟම මුහුදට යන කල්ම රතු පාටට ගඟ ගලාගෙන ගිහිල්ලා තියෙනවා මේ වගේ මහ විශාල විනාශ සිද්ධ වුණා. ඒ නිසා පින්වතුනි දැන් අර මාස 18ක් මේ කළු වලාවෙන් වැහිලා යුරෝපයේ මැද පෙරදිග ආසියාතික රටවල්. එතකොට ඒ කාලේ තමයි ලංකාවේ රුවන්වැලි සෑය සිඳ බිඳින යුගයත් ආවේ. ତୁର මේ වගේ ලොකු විනාශ කාල ලෝකෙ පැතිරිලා ගියා. ඒ කාලවලදී ඉපදුනා නම් කොයිතරම් සත්‍ය දුක් විඳිනවද? ඒ නිසා මේ පසුගිය ගෙවුණ කාලය යුද්ධයත් නතර වෙලා
ඊළඟට මේ කොරෝනා වසංගතේ එනකල් ওই ගෙවුන යම් කාලයක මිනිසු රජවරුන්ට බැන බැන මැති ඇමතුරුන්ට බැන බැන හිටියාට යම්කිසි සැනසෙල්ලක් තිබ්බ කාලයක් යම්කිසි සැනසෙල්ලක් තිබ්බ කාලයක් ඒ කාලෙත් දැන් ගෙවිලා අපි දන්නේ ඉදිරියට මේක උසුමක් හෙලන්න බෑනේ ඒ නිසා දැන් නම් සී කරන්න තියෙන පින්වතුනි මරණය ගැනමයි අර අයෝගර කුමාරයා නොයේ කුපමාවලින් සිහි කරපු මරණය සිහි කරන්න වටිනවා කිසි කෙනෙකුට මරු ජය ගන්න බෑ කවදා හරි දවසක අපි මැරිලා යනවා ඔබ ගොඩාක් ආදරේ නම් ඔබගේ අම්මට ඒ අම්මා මැරෙන දවසක් එනවා ඔබගේ තාත්තට ඔබ ගොඩක් ආදරේ නම් ඒ අය කවදා හරි මැරෙන දවසක් එනවා අපිටද අපි මැරි යන දවසක් එනවා එදාට ශෝකයක් වැළපීමක් නැතුව ඉත සතුටින් මේව අත්හරින්නේ කොහොමද ධර්මයේ නැති හිතක් ධර්මයේ සිහි කරපු නැති හිතකින් ඒක කරන්න පුළුවන්ද ඒ නිසා ඔබ නිතර ධර්මයේ කල්පනා කරන්න ධර්මයේ තමයි උපන් සත්‍යය මරණයටපත් වෙනවා මරණය මේ ලෝකේ කාටවත් වළක්වන්න බෑ මරු විතරක් ආධිපත්‍යයෙන් යුක්තයි මේ තුන් ලෝකෙම ජයගත් තථාගත අරහත් සම්මා සම්බුදු වරු පවා පිරිනුවම් පෑවා මහරහතන් වහන්සේලා පිරිනුවම් පෑවා රජවරු සිටවරු මෙරිලා ගියා මහා මාලිගා හදාගෙන මණික් මාලිගාවල හිටපු රජවරු මෙරිලා ගියා පින්වතුනි මුළු ජීවිත කාලෙටම කිවිසුමක තරම්වත් ලෙඩක් හැදුන් නැති බක්කුල මහරහතන් වහන්සේත් පිරිනුවම් පෑවනේ පිරිනුවම් පෑවා කල්පයක් පවතින සක්වල කෝටියක තෙද අනසක පතරවන අඟුලිමාල මොනිදුත් පිරිනුවම් පෑවා. ඒ නිසා මේ කල්පනා කරන්න මේ සියලු දෙනා මේක අතහැරලා යනවා කියලා. ඒ නිසා රෝගයක් හැදුනාට පස්සේ බෙහෙතක් හේතක් කරගෙන ධර්මී හිතෙන් කල්පනා කරන්න මේවා අත්හරිනකොට අපි අල්ලාගත් හිතෙන් දින්නේ බැඳුන හිතෙන් දින්නේ නැත්තම් අපිට ධර්මී සිහි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසායි අනිත්‍ය මරණ සත්‍ය කල්පනා කරන එක තමයි ජීවිතේට එකම සැනසෙල්ල. මේ ධර්මයෙන් පිටක් ගන්න එක තමයි එකම සැනසෙල්ල. ඊට අමතරව බෙහෙතක් හේතක් කරගෙන මේ දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ රැකගන්න කල්පනා කරන එක ඒක යාගේ මෝඩකමක් නෙවෙයි. මනුෂ්‍ය ජීවිතේ නිරේහි විඳින දුක ඉදිරියේ තිරිසන් ලෝකයේ විඳින දුක ඉදිරියේ ප්‍රේත ලෝක අසුර ලෝක විඳින දුක ඉදිරියේ මනුෂ්‍ය ජීවිතයේ උලක් උඩ හිටියත් සපා සබ් බෙහෙතක් හේතක් කරගෙන මේ සෞඛ්‍ය උපදේශ පිළිපැදලා මේ රෝගකාරකාදී වලින් ගැලවීමට උත්සාහ කරන එක වරදක් නෙවෙයි හැබැයි හිත ඇතුලේ ධර්මයේ ප්‍රදීපය දල්වා ගන්න සත්‍යය තේරුම් ගන්න අපිට මේවා කරන්න පුළුවන් කාලයක් තියෙනවා කියන්නේ ඊළඟට පින්වතුනි විශේෂයෙන් මතක් කරන්න ඕන කියලා කල්පනා කළා. ඒ තමයි පින්වතුනි දැන් මේ අන වසංගතයේට අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කොහොමද මේවට මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා මොකටත් හොඳයි තමන් කරපු පින්දාන් කුසල් දාන් දී කරගෙන පිරිතක්කාරී කියාගෙන වාසය කරන එක. පින්වතුනි මහා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පවා පාවිච්චි කරපු මහා බුද්ධ ඖෂධයක් තියෙනවා. මොණිවරුන්ගේ මහා ඖෂධයක් තියෙනවා. ඒ බෙහෙත බුදුරජාණන් වහන්සේත් පාවිච්චි කරලා තියෙනවා කිසිම බෙහෙතක් හරියන්නේ නැති තැන්වලදී. රහතන් වහන්සේලාත් පාවිච්චි කරලා තියෙනවා කිසිම බෙහෙතක් හරියන්නේ නැති තැන්වලදී රෝගවලට. ඒ තමයි මොකද්ද ඔබට හිතෙන විදිහට බොජ්ජංග. බොජ්ජංග සිහි කිරීම. ඒ නිසා කිසිම ඖෂධයකින් සුව කළ නොහැකි සමහර ලෙඩ සුව වෙනවා බොජ්ජංග පිරිතේ අනුභවයෙන්. ඒ නිසා චුන්ද තීර බොජ්ජංගයේ මහා මොග්ගල්ලාන තීර බොජ්ජංගයේ මහා කස්සප තීර බොජ්ජංගයේ කියන බොජ්ජංග පිරිත් උදේවස සජ්ජායනා කරන්න. ඒ බොජ්ජංග පිරිතෙන් පිරිත් කරපු පිරිත්පැන් උදේවස බොන්න. ඔබ ගන්න ඖෂධයක් වුණා බොජ්ජංග පිරිතෙන් පිරිත් කරලා ඒ ඖෂධය ගන්න හරිය උපකාරයි කිසිම වෛද්‍යවරයෙකුට සුව කරන්න බැරි සමහර රෝග බොජ්ජංග පිරිතේ අනුභවයෙන් සුව වෙලා තියෙනවා ඊළඟට කන්ද පිරිත විෂ නසන ඖෂධයක්
ඒ කාලේ මොණිවරු පාවිච්චි කරපු ඒ වගේම තිසරණ සරණ ගියයි විසනසන්න පාවිච්චි කරපු පිරිතක් තමයි කන්ද පිරිත. ඊළඟට අඟුලිමාල පිරිත. වසංගත ඉදිරියේදී රතන සූත්‍රය. මේ වගේ පිරිත් සජ්ජහනා කර කර පිරිත් පෑන් බොමින් මේ ඒක යන් ඖෂධයක් කරගෙන වාසය කරන්න. එතකොට රජයෙන් දෙන උපදේශුත් පිළිපදින්න. දන සිංහල බෙහෙතක් හේතුකුත් ගන්න. දුර්ලභ ලැබිච්ච මානව ජීවිතේ බුදුබණ පදයක් අහන්න එක දවසක් හරි ජීවත් වෙන්න. හැබැයි සනාතන ලෝධාව හදවතේ තබා ගන්න. කුමක්ද සනාතන ලෝධාව හදවතේ තබා ගන්න? උපන් සත්වය මැරිලා යනවා කියලා. මරණේ උරුම කරගෙන ඉන්නේ කියලා. මරණයෙන් ගැලවෙන්න කාටවත් බෑ කියලා. එනිසා අවසාන හුස්ම පොද හෙලන කොට මරුගෙන් ගැලවෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිලා මැරෙන්න ඕනේ. එනිසා දැන් දැන්ම හිත හදා ගන්න. එතකොට ඔබගේ හිතේ තියෙන චිත්ත ශක්තිය වැඩි වෙනවා. අද ගොඩාක් අය අපිට මැරෙන මිනිස්සුත් එක්ක කතා කරගන්න බැරුව මිසක්කා. සමහරවිට මැරෙන්නේ රෝගයෙන්මද බය වෙලාද කියලා කවුද දන්නේ? ගොඩාක් අය බය වෙනවනේ. බයට ඇඟ රත් වෙනවනේ. බයට උණ ගැනෙනවනේ. ඒ නිසා මේ බය වීම කියන්නේ මරණයට තවත් ආසන්න කාරණයක්. බය වීම කියන්නේ රෝගේ උස්සන්න වීමට තවත් ආසන්න කාරණයක්. ඒ නිසා හිත බය කරගන්න නැතුව ධර්මයේ සිහි කරලා පිරිත් කියාගෙන වාසය කරන්න. හැබැයි මොනවා වුණත් සනාතන ධර්ම සිහි කරන එක අමතක කරන්න එපා. ඒ තමයි උපන් සත්‍යය මැරිලා යනවා. මරණයෙන් කවදාවත් බේරෙන්න බෑ. මේ තාක් ලෝක ජනතාව අමරණීය වෙලා නැහැ. ඒ නිසා ඔබටත් මටත් අමරණීය වෙන්න බෑ. ඒ නිසා මරණයේ ඉදිරියේ කම්පා නොවන හිතකින් සත්‍ය තේරුම් ගත් හිතකින් ජීවිතයට මුහුණ දෙන්න අපි කාටත් වාසනාව උදා වේවා. දෙවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා.